එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මේ ඇතිවලා තිබෙන ආරවුල් සහගත තත්ත්වය දැන් රටම දන්නවා. අපි හිතනවා මේක හංගන්න දෙයක් නැහැ, මේක වහන්න දෙයක් නැහැ, එලි පිට කතා කරන මාත්‍රකාවකට පත් වෙලා තිබෙනවා. මගේ විශ්වාසය නම් මේ රටේ ඡන්දදායකයන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට නැත්නම් දේශපාලන වැඩපිළිවෙලට මේ ඡන්දදායකයන් 55 ලක්ෂයක් ඡන්ද ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අභිප්‍රාය ඉටු කිරීම වෙනුවෙන් සහ ඔවුන්ගේ ඕනෑපකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමූහික වගකීමක් යැපේ ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. මම විශ්වාස කරනවා දැන් නායකත්වයේ පිළිබඳව අර්බුදයක් ගැන දිගින් දිගට සාකච්ඡා කරනවා. මම හිතනවා මේක පාර්ට අරගෙන ගිහිල්ලා විසඳීම නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. පාක්ෂිකයන්ට සාධාරණීකරණය කරන්න, තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් කළ යුතුව තිබෙන හොඳම ක්‍රියාමාර්ගය තමයි නායකයන් එකට වාඩි වෙලා මේ පිළිබඳව කතා කරලා තීරණයකට එන පින්. අපි විශ්වාස කරනවා වෙනස්කම් ඇති වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස පමණක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ප්‍රතිපත්තිය සහ අනාගත සැලසුම් පවා වෙනස් විය යුතුව තිබෙනවා. ඒ ගැන පණිවිඩයක් ජනතාව ලබා දීලා තිබෙන්නේ. වෙනස් වෙන්න කියන පණිවිඩය තමයි මේ ඡන්දෙන් ඔවුන් පරාජයට පත් කරමින් ලබා දීලා තිබෙන පණිවිඩය. ඒ නිසා ඉතාමත් පැහැදිලිව එකිනෙකාට චෝදනා කරමින් පසුගිය මැතිවරණය තුළ සිදු වූ දෑ අඩුපාඩු කතා කරමින් පෝස්ට් මෝර්ටම් තිබමින් තවදුරටත් ක්‍රියා කිරීමට කාලය නෙවෙයි තිබෙන්නේ. ලබන මාර්තු මාසයේ දෙවනිදාට පසුව විවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් හැදවන්නට ජනාධිපතිවරයාට විවස්ථාවෙන්ම බලය ලැබෙනවා. ඒ නිසා ඒ බලය පාවිච්චි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා මැතිවරණයක් හැදෙව්වොත් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? ඒකට මුහුණ දෙන්න නම් ජනතාව සූදානම් කළ යුතුව තිබෙනවා. පාක්ෂිකයන් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සමාජයේ මැද මතධාරීන් එක්වේ පාවෙන ඡන්දදායකයන් සහ අලුත් ඡන්දදායකයන් අලුත් මතයකට ගේන්න තිබෙනවා. ඉතින් ඒසත් තියෙන සියලු වගකීම් අමතක කරමින් එකිනෙකා රණ්ඩු වෙමින් එකිනෙකා ඇඟිල්ල දික් කරමින් ක්‍රියා කිරීම නම් අපිට අනුමත කරන්න අමාරු කාරණයක්. මම විශ්වාස කරනවා මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ සාකච්ඡාවක් කරමින් මේ ප්‍රශ්නය හා ගැටලුව විසඳා ගැනීමට ක්‍රියා කිරීම තමයි හොඳ.